නලින් බණ්ඩාර ජය මහමැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා බොහොම ස්තුතියි දැන් අපේ රාජ්‍ය අමාත්‍යතුමා කතා කරපුවාම අනිත් අය කතා කරපුවාම නිකන් හිතෙන්න පුළුවන් මේ විපක්ෂය කාබනික වගාවට කැමති නැහැ කියලා එහෙම එකක් නැහැ එහෙම එකක් නැහැ අදිටු අපි අද උදේ මෙතන එහා පැත්තේ මාදිවල මගේ බිංගිරි ආසනේ ගොවි මහත්මෙක් අපේ තරුණෙක් ආරම්භ කරපු වෙලංකලේ ඕගනික් අපි ඒ වෙළඳ මධ්‍යස්ථානය විරුද්ධ කරලා ආවේ අපි ඒකට අකමැති නැහැ හැබැයි මේ ආණ්ඩුව කෙරුවේ මොකද්ද අර කවුද ඇමතිවරයෙක් කිව්වා වගේ සර්ම මහ ගන්න කලින් කලිසම ගැලේ වගේ වැඩක් තමයි කරේ දැන් අපේ රසේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා කිව්වා මේ ඕගනික් වගා කරන කිහිප දෙනෙක් ගැන හැබැයි ලක්ෂ 25ක් අපේ රටේ ගොවිපවුල් ඉන්නවා මේ ඕගනික් වගා කරන කිහිප දෙනෙක් උදාහරණයට අරන් මේ ඇත්ත ප්‍රශ්නය අපිට සංගවන්න බෑ දැන් ඔබතුමා දන්නවා විශේෂයෙන්ම ඔබතුමාලා තීන්දුව කරලා තියෙනවා මේ නැවත වතාවක් කෘෂි රසායන ද්‍රව්‍ය ගේන්න දැන් අපේ රටේ 30කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා මේ සමාගම් හැබැයි මේ කෘෂි රසායන ද්‍රව්‍ය ගේන්න තීන්දුව කිරීමේදී 92%ක්ම සමාගම් දෙකකට තමයි මේ අවසරය දීලා තියෙන්නේ හේලිස් සමාගම සහ CIC සමාගමට මේ අවසර කොහොමද දෙන්නේ කොහොමද එතකොට මේ සමාගම් දෙකකට විතරක් මේ අවස්ථාව ලබා දෙන්නේ ඒ අරහා සමාගම් 28ක් 30ක් විතර වැහෙනවා ඒ වගේම ඔබතුමාලා මේ නිසි ක්‍රමවේද අනුගමනය කරනවාද අපේ රටේ ඉන්නවා වෙළඳ නියෝජිතයෝ පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය 12500ක් විතර හැබැයි දැන් ඔබතුමාලා කටයුතු කරන්න මේ සමාගම් දෙකක් හරහා ගෙනල්ලා ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හරින්න ඉතින් මේ හරහා මොන මට්ටමකට මේක කරගෙන යන්න පුළුවන්ද කාර්යක්ෂමතාවයෙන් මේ වැඩේ වෙයිද කියන බරපතල ගැටලු ගණනාවක් ඉස්මතු වෙනවා ඒ වගේම ඔබතුමාලගේ අමාත්‍යංශේ වර්තමාන ලේකම්තුමා උදිත් ජයසිංහ මහත්මයා ආචාර්ය එතුමාට දැන් තමයි තේරලා තියෙන්නේ මාස 3-4ක් ගියාට පස්සේ මේ වැඩේ කරන්න බෑ කියලා. ඉතින් ඒ නිසා මේක ප්‍රායෝගිකව කරන්න බෑ කියන එක බොහොම පැහැදිලිවම අවබෝධ වෙලා තියෙනවා. ඔබතුමාලා මොන විදිහට කිව්වත් මේ පසුපෙළ මන්ත්‍රීවරු මොන විදිහට කතා කරුවත් අපිට එළියට ගියාම අතනින් එහා පැත්ත කියන්නේ අපි කිව්වා ජනාධිපතිතුමාට මේක කිව්වා. කතා කරාට වැඩක් උන්නේ නැහැ. අපි මේක පැහැදිලිවම කිව්වා ගමේ ගියාම අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බෑ කියලා. දැන් මේ ප්‍රශ්නේ ඔබතුමාලගේ නහය මට්ටමට ආවට පස්සේ දැන් විසඳුම් හොයනවා. දැන් නයනෝ නයිට්‍රජන් ගේනවා. දැන් ඔබතුමාලා මේ රටේ පොහොර හෝ රසායන ද්‍රව්‍යයක් ගේද්දි පොහොර හෝ කෘමිනාශක ගේද්දි අනුගමනය කරන්න ඕන ක්‍රියාපටිපාටියක් තියෙනවා. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අවසරය ගන්න ඕන. කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ ශේෂ පරීක්ෂා කරන්න ඕන. ඊට පස්සේ ගොවීන්ට ශේෂ්‍රේ ඔවුන්ට පරීක්ෂා කරන්න අවස්ථාව දෙන්න එක කන්නේක්වත්. ඒ වගේම ISO 17025 කියන සහතිකය ගන්න ඕන. මේ වගේ ක්‍රමවේද ගණනාවක් අනුගමනය කරන්න ඕන. ඒව අනුගමනය කරාද අපි දන්න විදිහට එහෙම අනුගමනය කරේ නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග පටිපාටි අනුගමනය කරාද ඒ මුකුත් අනුගමනය කරේ නැහැ. ඒ නිසා අද මේගොල්ලෝ වැඩේ වරද්දගෙන දැන් ගොවියාගේ පීඩනය තීව්‍ර වුණාම දැන් විසඳුම් හොයනවා. ඒ විසඳුම ලංකාවට ලැබෙනකොට ගොවියට ලැබෙනකොට මං හිතන්නේ කන්නේ ඉවිල්ල ඉවරයි. මං දන්නේ නැහැ මන්නම් දැන් ඊයේ පෙරේදානකට අපිට තියෙන තොරතුරුත් එක්ක මේ ගොවි මහත්තුරු අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාගේ පඹයා හදලා පුච්චනවව ගිනි තියනවව ගහනවව කියන එක වැරදි කියන එක තමයි අපිට තේරලා තියෙන්නේ. ගහන්න ඕන තරම් නෙමෙයි ගහලා තියෙන්නේ. අද මේ අමාත්‍යංශේ අපිට නම් පේන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා පඹයාට තියලා තමයි තියෙන්නේ මේ ආණ්ඩුව. මහින්දානන්ද මහත්මයාව පඹයාට තියලා වෙනත් අය ගන්න තීන්දුව తీරන නිසා අර ඔක්කොම කුණු බේරුවල බොක්කෙන් යනවා වගේ ඔබතුමාගේ පිටින් යන තත්ත්වයක් තමයි උදාලා තියෙන්නේ. අපිට කනගාටුයි. අපිට කනගාටු. ඒ නිසා මේ තීන්දුව తీරන ගත්තු මහමලකරුව මහමලකරුවට තමයි ප්‍රහාරය එල්ල කරන්න ඕනේ. අපි ගෝ ජනතාවට කියන ඔබතුමාලා තීන්දුව කරන්න මේ තීන්දුව తీරන ගත්තු මහමලකරුවන්ට මේ ප්‍රහාරය එල්ල කරන්න. ඔවුන් තමයි මේ තීන්දුව తీරන ගත්තේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයා තමයි මේ අත්නොමතික විදියට මේ පැය 24න් එක කන්නෙන් ඊළඟ කන්නට යනකොට 100ට 100ක් කාබනික වගාවට යන මේ වැරදි තීන්දුව ගත්තේ. මේක අවුරුදු 5කින් 10කින් 15කින් ගන්න ඕන ක්‍රමානුකූලව යන්න ඕන වැඩපිළිවෙළක්. මං අර කියපු අපේ තරුණ ගොවි මහත්මයා අවුරුදු 1කමාරක් ඒ අක්කර 6 වගා කරන්න පස සකස් කරන්න විතරක් ලක්ෂ 80ක් වේදම් කරලා තිබුණා. අද එතන වෙළපොලේ අපි බඩු දැක්කා. මෑකරල් කිලෝ එක කීයද? රුපියල් 800යි. ගෝ 800. ගෝ 800යි. ඒක තමයි මිල. මේ තියෙනවා අපි මිලදී ගත්ත අපේ අශෝක අමිසිංහ මැතිතුමත් මේ තමයි මිල. ඒක තමයි කාබනික අස්වැන්නේ මිල. සාමාන්‍ය එළවලු වලට වඩා 2කමාරක් 3ක් වැඩි.
ඉතින් එහෙම වෙළඳ පොලක් අපේ රටේ තියෙනවා කොළඹ 103ක 4ක පන්තියක. මොකද අර අපේ පන්ති ભેදයක් තියෙනවා. අපේ සමහරුන්ට විනාඩි දෙකක් කාලයක්. මට දෙන්න තත්පරයක්. සමහරුන්ට ඒ වෙනසක් ඕන. සාමාන්‍ය ජනතාව කන හාල් එක කන්න බෑ. සාමාන්‍ය ජනතාව ගහන ඩීසල් ගහන්න බෑ. සුපර් ඩීසල් ගහන්න ඕන. ඒ නිසා සාමාන්‍ය කන ජනතාව නොකන කාබනික වගාවට ගිහිල්ලා ඒව කන්න කැමති. හැබැයි මේ ගත්ත තීන්දුව නිසා අපේ ගොවියත් පාරිභෝගිකයත් දෙගොල්ලම අසරණ වෙනවා. විශේෂයෙන්ම හොඳට මතක තියාගන්න ඔබතුමාලාට ලබන කන්නේ ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට මේ රටේ ආහාර යෙගයක් ඇති නොවුනොත් බාහන්න මිල 4-5 ගුණයකින් වැඩි නොවුනොත් මං හිතන්නේ ඒක පුදුමයට කාරණයක් නෙමෙයි අපි දැම්ම රටේ ජනතාවට අනතුරු අඟවීම කරනවා. ගොවියා විතරක් නෙමෙයි පාරිභෝගිකයත් අසරණ වෙනවා. ගොවියාට ඔබතුමාලා වන්දි ගෙවනවා කියලා කියනවා. මොකද්ද දෙන තක්සේරුව? මොකද්ද දෙන සහතිකය? ඒතර පාරිභෝගිකයට මොකද වෙන්නේ? ඒ නිසා පැහැදිලිවම ඔබතුමාලා මේ ගත්ත වැරදි තීන්දුව తీරන නිසා විශාල පිරිසක් असरण भाव अपहस्तावट पत्न एवगेम अद अभी धनगा काबनिक पौर नैक रसायन पौर नैक तीयन दंग अद अभी उदय पौर उग्रदरी सिंग अग्रो ओल तंगल पार हम हमंत बुतमाल दिशे मे पोर अपे कुर्नाक बिंगीरे पति मिनी अवसर अति हदन पोर अतु हदन पोर रसायन पोहर अद कल कड़े तीयन වලඳ පොලේ තියෙනවා ඉන්දියාවෙන් එන කෘමිනාශක වල්නාශක දිලිනාශක හොතර මත දියන පොහොර වලින් අස්සන්න අඩු වෙනවා විතරයි. හැබැයි දිලිනාශක වල්නාශක නැතිවීමෙන් සම්පූර්ණ වගාව විනාශ වෙන්න පුළුවන්. ඔබතුමාලා දන්නවා සේනා දලබුව නිසා වුණු හානිය. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරන්න ඕන අදගත් කාරණයක් තියෙනවා. අද අත්අඩංගුවට අරන් තියෙනවා ආචාර්ය වසන්ත සේන වැලියංග කියන ජෛව සමාජ විද්‍යාඥයා තනමල් විලදි. මම හිතන්නේ ත්‍රිලෝක පත්‍ර විජය මේකට අපි කියන්නේ ගංජා කියලා මේ සාකයේ පිළිබඳව පරීක්ෂණ කරන සොයා බැලීම් කරන අධ්‍යයනය කරන කාලය අවසානයි මට තත්වරයක් දෙන්න මෙතුමා අත්තරංගෝඩ අරගෙන තියෙනවා මං හිතන්නේ ලෝක හොරු කම්බ හොරු අත්තරංගෝඩ ගන්න නැතුව අද අත්තරංගෝඩ ගන්න මේ වගේ අය විශේෂයෙන්ම අවුරුදු දෙකමාරක් අතර පාස්කු ප්‍රහාරයට මහමොළ කරු අඳුරගෙන නැහැ අදට අවුරුදු දෙකමාරක් ඒවට දඩුවම් ලැබිලා නැහැ ඒ වෙනුවට ආචාර්ය වසන්ත සේන වැලියංග මහත්තයා අත්තරන් කරන් තියෙන නිසා පැහැදිලිව මේ ආණ්ඩුව යන්නේ කොහෙද මල්ලේපොල් ප්‍රතිපත්තිය අත්තම අනුගමනය කරන්නේ සානිකර කෘෂි කර්මය කාබාසිනිය කරන ගොවිය විනාශ කරන මේ ගොවිය පාරට බහලා තියෙන මේ සමගි ජන බල වේගයේ ජනතා මිත්‍රවරු වෙන උසිගැන්වීමෙන් නෙමෙයි මේ ගොවියට සැබෑ ප්‍රශ්නයක් ඇත්ත ප්‍රශ්නයක් තියෙන නිසා ගරු හැමතුමා එක අවබෝධ කරගන්න ඔබතුමා එක අවබෝධ කරගන්න ඒ නිසා මේ කන්නේ කාලය අවසන් කරමු මන් දුවා ජනතාව වගා කරනවද නැද්ද කියන ප්‍රශ්නේ ඉන්නේ ඒ නිසා ඔබතුමාලා දැන් පෙරහැර ගිහිල්ලා ඉවරයි ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වලින් පස්සේ ඇති වෙන ආහාර හිගයට දැන්වත් විසඳුම් හෙව්වේ නැත්නම් ඔබතුමාලට මේ ප්‍රශ්නේ එළියට එන්න බෑ ඒ නිසා පැහැදිලිවම කියනවා ඔබතුමාලා දැන් කාබනික වගාවෙන් හරිත වගාවට හරිත කෘෂිකර්මයට කියලා කමිටුවක් දාලා තිනවා 14 දෙනෙකුයි ඒ 14 දෙනෙන් 8 දෙනෙක්ම ඒ ශේෂ්ත්‍රේ ව්‍යාපාරිකයෝ මෙහෙම කරන්න බෑ ඒ නිසා ඒකෙත් දාලා දෙන්නේ හමුදා නිලධාරියෙක් ප්‍රධානී වේදී නිසා අපිට පේනවා මේ ගෝඨාජේ රාජපක්ෂ මහත්මයාගේ අසාර්ථක අසමත්භාවය එහෙම නැත්නම් සර් ෆේල් කියන එක ආයි මේ රටේ සමාජගත වෙලා ඉවරයි ඒක වෙනස් කරන්න බෑ ඔබතුමාට ඉස්සරහට අලුත් ගමගේ මැතිතුමා ඔබතුමාට විනාඩි 19